පුළුවන් භාවනාවක් බුද්ධානුසති භාවනාව. ඕනම කෙනෙකුට කරන්න පුළුවන් භාවනාවක් බුද්ධානුසති භාවනාව. ලෝකයේ තියෙන උතුම්ම භාවනාව බුද්ධානුසති භාවනාව. භාවනාන මනුත්තරං බුද්ධානුසතිං භාවේහි භාවනාන මනුත්තරං. එහෙනම් ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උත්තමම භාවනාව කරන්න ගීගදර කියන කෙනෙකුට කරන්න අවස්ථාව තියෙනවා නම් කාටවත් කියන්න බෑ අපිට අවස්ථාවක් නැහැ කියලා. බුද්ධානුසති භාවනාව ඇයි උතුම්ම භාවනාව කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. බුද්ධානුසති භාවනාව තුරින් සියලු සමත කර්මස්ථානයන් සඳහා දොරගුළු විවර වෙනවා. සියලු විපස්සනා කර්මස්ථානයන් සඳහා අවස්ථාව මාර්ගේ පෑදෙනවා. බුදුගුණ වඩන ශ්‍රාවකයාගේ හදවත ශ්‍රද්ධාවෙන් ඉපිල යනවා. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා පාපයෙන් වළකිනවා, අකුසලයෙන් වළකිනවා, කුසල් දහම් අප්‍රමාදීව සම්පාදනය කරනවා. එහෙනම් අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය වෙනකොට නැවත නැවත ශ්‍රද්ධාව වැඩෙනවා. නැවත නැවත ශ්‍රද්ධාව වැඩෙනකොට නැවත නැවත පින වැඩෙනවා. මේවා එකකට එකක් උපනිශ්‍රේ වෙමින් දවසින් දවස මහ විශාල පුණ්‍ය ගංගාවක් ඒ ශ්‍රාවකයා තම හදවත ඇසුරු කරගෙන ගලා යන්නට සලස්වනවා. එහෙම වුණොත් ගිහි ගෙදරක ඉන්න කෙනෙකුට උදෑසන අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් නිින්දට යන වෙලාව දක්වා මහා පුණ්‍ය ගංගාවක් තම හදවත ඇසුරින් මතු කර ගන්න පුළුවන්. කොහොමද කෙනෙකුට පුළුවන්? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක අරහං 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 සම්මා සම්බුද්ධෝ. මෙන්න මේ මනසිකාරය මම ඔබට ඉතා සරලව කියා දෙන්නම්. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් පාපයන්ගෙන් අතමින් දින දෙක ඉතා ලස්සන පිවිතුරු ජීවිතයක් ගත කළසේක, දෙවි මිනිස් ප්‍රජාවගේම වැඳුම් පිඳුම් ලැබූසේක, එනිසා අරහං වනසේක. දැන් මේ කතාව, මේ වචන ටික, මේ කරුණු ටික මෙනෙහි කරන්න බැරි කාටද? ඕනම පුංචි දරුවෙකුගේ, පුංචි පුතෙකුගේ, දුවෙකුගේ ඉඳන් මහල්ලෙක් දක්වා ඕන කෙනෙකුට මෙහෙම හිතන්න පුළුවන්ද? බෑ, ඒක හිතන්න පුළුවන්. ඒ වගේම හිතන්න ඔබ සරණ ගිය බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළසේක, චතුරාර්ය සත්‍යම අවබෝධ කළා, ඒ නිසා සම්මා සම්බුද්ධයි. හිතන්න පුළුවන්ද? බැයිද? ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ උතුම් ඥාන දර්ශනයකින් යුතුව, උතුම් පිරිසුදු ඇවතුම් පැවතුම් ඇතිව මේ ලෝකෙ වැඩ හිටියා, ඒ නිසා විද්‍යාචරණ සම්පන්නයි. කාටද මෙහෙම හිතන්න බැරි? ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. උවමනාව තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ සුන්දර යහපත් ගමනක් වැඩම කළා ශාන්තම නිවන වෙත. ඒ ප්‍රතිපදාව, ඒ ගමන් මාර්ගයේ චරියාව ඉතා පිවිතුරුයි, සාන්තයි, සුන්දරයි, නිසා සුගතයි. කාටද හිතන්න බැරි? ඕන කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මේ මුළු ලෝකයම අවබෝධ කළා. භාග්‍යවතුන් වහන්සේ සත්ව සංඛාර අවකාශ කියන ලෝකත්‍රය අවබෝධ කළා, නිසා ලෝක විදු. මේ විදිහට දන්නා එක බුදු ගුණයක් දවස පුරාවට මෙනෙහි කර කර ඉන්න පුළුවන් නම්, අනුස්මරණය කර කර ඉන්න පුළුවන් නම්, එයා වඩන්නේ ලෝකේ තියෙන ඉහළම පින. ගෙදර ඉඳන් කරගන්න බැයිද? රැකියාව කරන ගමන් මේ දේ කරගන්න බැයිද? ගෙදර වැඩ කටයුතු කරන ගමන් මෙහෙම කරන්න බැයිද? උවමනාවක් තියෙනවා නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. උවමනාවක් නැත්තම් කොච්චර අවස්ථාව තියෙන පැවිද්දෙකුටවත් ඒක කරන්න හිතෙන්නේ නැහැ. මේ සසර බය දකින්න නැත්තම් අරණ්‍යගත වුණත් මේ ධර්මයේ පුරුදු කරන්නේ නැහැ. සසර බය දැක්කොත්, ඉන්නේ ගිනි කබලක් උඩ වුණත් එයා ඒකාන්තයෙන් මේ ධර්මයේ පුරුදු කරනවා. එනිසා ඔබ බුදු ගුණ සිහි කරන්න උදේහවා ඉන්න තැනක ඉඳගෙන. ඒ වගේම මෙත් වඩන්න අප්‍රමාදීව සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එහෙම හිතන්න බැරිද? එහෙම සිතන්න පුළුවන්. ඒකාන්ත වශයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. දිසා වශයෙන් තෝරගෙන වෙන්වෙන් වශයෙන් මෙත් වඩමින් දවස ගත කරනවා, සෙසු කටයුතු කරනවා, අප්‍රමාණ පිනක්. ඒ වගේම ඔබට හිතන්න බැයිද? මේ කය කියන්නේ කෙසලොම් නියද සම්මස් නහර වලින් සමන්නාගත එකක්. අහෝ, මේ කය අසුභයක්මයි, අසුභයක්මයි, අසුභයක්මයි කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර ජීවත් වෙන්න බැයිද? ජීවත් වෙන්න පුළුවන් උවමනාව තියෙනවා නම් ඒක මහා පිනක්. ඒ වගේම ඔබට හිතන්න බැයිද? මේ ජීවිතය අනියතයි, ඒකාන්තයෙන් මරණය නියතයි. මම මැරෙන කෙනෙක්, දිරන කෙනෙක්, ක්ෂය වෙන කෙනෙක්, ගෙවෙන කෙනෙක්. එහෙම හිතනකොට මේ හිත විරාගී වෙනවා, මේ හිත රාගයෙන් නිදහස් වෙනවා, පින පෑදෙනවා, පින්මතු වෙනවා. ඔබ හිතන චින්තාව මේ විදියට හසුරුවා ගත්තොත් හිතින්ම මෙච්චර පින් ටිකක් කරගන්න පුළුවන්. ඔබේ අත් දෙක කොර වෙලා නැහැ, ඒ වගේම කන් දෙක බිහිරි වෙලා නැහැ. උදේ පාන්දර මල් දෝතක් බුදු සිරිපා බෙස පූජා කරන්න බැයිද? ඒකාන්තයෙන් කරන්න පුළුවන්. තුන් සූත්‍රේවත් සජ්ජායනා කළ බුද්ධ වන්දනාව කරන්න බැයිද? කරන්න පුළුවන්. ඔබේ පාදක කොර වෙලා නැහැ. බුදු ගුණ කිය කියා ඉඩ තියෙන හැටියට ටිකක් සක්මන් කරන්න පුළුවන්ද? බැයිද? සක්මන් කරන්න පුළුවන්. මේ ශරීරයේ මේ මහ පොළවේ පිහිටුවමින් පාදයක් ඔසවා පාදයක් තබනකොට අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ආන සක්මන් භාවනාව වැඩෙනවා. එහෙම නැත්නම් මේ පාදයේ මහ පොළවේ ස්පර්ශ වන තැන ගැන හොඳට සිහිය පිහිටුවමින් සති සම්පජඤ්ඤයෙන් යුක්ත වේ සක්මන් භාවනාව යෙදෙනවා. ඕන කෙනෙකුට තමන්ගේ gedara කාමරයේ ඇතුළේ ඉඳන් හරි සක්මන් භාවනාව යෙදෙන්න පුළුවන් උවමනාව තියෙනවා නම්. මම ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 120ක් වෙන වයස්ගත අම්මා කෙනෙක් මහණ වුණා. මේ අම්මට ඇවිදින්න බෑ.
ඒ කියන්නේ හැරමිටියක් නැතුව යන්න බෑ. ඉතින් සක්මන් කරන්නේ එක කණුවක් අල්ලගෙන කණුව අතින් අල්ලගෙන කණුව වටේට කැරකෙනවා. සක්මන් කරන අන්නේ සක්මන් භාවනාවෙන් එතුමිය මහරහත් භාවයට පත් වුණා. ඉතින් පින්වතුනි මේව කරන්න බැරි කමක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ විස්රාමගත යෝගයක කාගෙන් කාගෙන්වත් බලපෑමක් නැතිව හැමදේම බොහොම තුලනාත්මකව තිබියති පුහුණු කරන්න ලැබෙයි කියලා හිතන්න එපා. වයස්ගත වුණාම කොහොමත් අමාරුයි. එනිසා මේ පුළුවන් වෙලාවේ මේ ඇහෙන වෙලාවේ ඉන්න තැන ඉඳගෙන අද අදම මේ ධර්මයේ හැසිරීමයි වැදගත් වෙන්නේ. මෙවැනි බොහෝ වටිනා ධර්ම කරුණු අප්ලෝඩ් කර සැනින් ඔබේ ජංගම දුරකථනයට නොටිෆිකේෂන්ස් ලැබෙන්න ඔබත් දැන්ම සමා ටීවී YouTube නාලිකාව subscribe කරන්න. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ ඔබේ කල්යාණ මිත්‍රයන් අතරේ ෂෙයා කරන්න. ඔබට තෙරුවන් සරණයි.